ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලඥයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැනි කරුණු නොව තුන් වේල ආහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදරන් මහසා පවසනවා. උතුරේ මෙන්ම දකුණේ දේශපාලඥයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් මහතා මාධ්‍ය සමග සංවාදයකට එළඹමින් ප්‍රකාශ කළ තිබුණා. ශ්‍රී ලංකාවේ බිහි කළ විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව ලෝකයේ වැඩිම කඩුලු දබාගත් පන්දු යවන්නාද වන්නේ මුත්තයා මුරලිදරන් මේ බව පැවසුවේ තම අවසන් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පෙළේ රංගන හේරත් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන මාධ්‍යයට අදහස් දැක්වීමෙන්. මෑතකදී උතුරේ නම හැවිරිදි දැරියක් ආර්ථික ගැටලුව නිසා සියදිවි නසාගෙන ඇති බව පැවසූ මුරලිදරන් මහතා උතුරේ කිසිදු දේශපාලඥයෙකු ඒ ගැන සොයා නොබැලූ බවද චෝදනා කරනවා. දෙමළ දේශපාලඥයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා. මේ පවුල ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ. උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව උතුරේ දේශපාලඥයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් මුත්තයා මුරලිදරන් මහතා ප්‍රකාශ කළේ උතුරට එවැනි විසඳුමක් අවශ්‍ය ඇයිද යන්නයි. අතීතයේ දෙපැත්තෙම වැරදි වුණා. මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම වැරදි කියලා. ඒකේ 5% විතර දේශපාලන ගේම් වලින් අයුතු ප්‍රයෝජන ගත්තා. ඒකෙන් මුළු රටේම ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ප්‍රභාකරන් හැදුවා දෙමළ මිනිස්සු ගැන පෙනී සිටින එක. ඒක ඉස්සෙල්ලා කරා. ඊට පස්සේ එයත් මිනි මරන්න පටන් ගත්තා. එයා ත්‍රස්තවාදියෙක් වුණා. දෙපැත්තටම හානි වුණා. යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා. නැත්තම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ. එහෙම නැත්නම් සාමකාමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ. මේ රටේ 80% විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය. ඒගොල්ලන්ට අයිතිය මේ රටේ. කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ. නමුත් මම දක්ෂතා පෙන්වද්දී මුළු රටම සිංහල දෙමළ මුස්ලිම්ද කියලා බලලාද මට සහයෝගය දුන්නේ. මගේ දක්ෂතාවයට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා. මුත්තයා මුරලිදරන් කියා සිටියා. මේගොල්ල බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා කියලා. ඇත්තටම සාමාන්‍ය මිනිහා ගැන බලලා නැහැ. ඔහු කියා සිටියා. මම නම් කියන්න කැමති නැහැ ඕගොල්ලොම හිතා ගන්න. මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන සොයා බැලුවේ. වසර 18ක කාලයක් පුරා දිවයින පුරා තමන් සම්බන්ධ වී සිටින ස්වේච්ඡා සංවිධානයක් හරහා තමන්ට කළ හැකිදී අඩු ආදායම් ඇති ජනතාව වෙනුවෙන් කර ඇති බව පවසන මුරලිදරන් මහතා දේශපාලඥයන් ඒ ගැන අඩු අවධානයක් යොමු කරන බවට පවසා සිටියා. අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න. ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ. නිදහසට කරුණු කියන්න බෑ. මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා. නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ. දුකී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනිම ප්‍රශ්නේ වෙන්න ඕනේ. මුරලිදරන් මහතා තවදුරටත් කියා සිටියා. කරන්න බැරි නම් දාලා යන්න ඕනේ. තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ. දැන් බලන්න මෙයා කියනවා නම් එයාට තමයි බලේ තියෙන්නේ කියලා, ජනාධිපති කියනවා නම් එයාට තමයි බලේ තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ. මේක නීතිය බේරගන්න ඕනේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩුවක් දාලා බේරන්න. මේකට මිනිසුන් අදින්න එපා. වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය ගැන තම අදහස් එක් කරමින් මුරලිදරන් මහසා මෙසේ පවසා සිටියා. ඔය මිනිස්සු කියනවනේ ඔය හිතනවද මිනිස්සු නිකම් කතා කරන එක බලන්න එනවා කියලා. ඕන නම් පක්ෂක 10ක් විතර ඉඳි. ඒකට අනෙක් අය මම දන්න විදිහට කීයක් හරි සල්ලි දීලා කෑම එකක් දීලා බස් එකෙන් ගෙන්නලා බස්සන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. කොළඹ පවත්වන දේශපාලන විරෝධතාවලට ජනතාව පැමිණීම ගැනද මුරලිදරන් දැක්වුවේ එවැනි අදහසක්. එදා වේල හොයාගන්න බැරුව ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් ළමයින්ට කන්න දෙන්න නැතුව කොළඹට ඇවිල්ලා කෑග ගහින්දීද? මම නම් ඒක පිළිගන්නේ නැහැ. ඔහු කියා සිටියා. මම දැන් ක්‍රිකට් බලන්නෙත් නැහැ. සාකච්ඡාව ආරම්භයේදීම අදහස් දක්වමින් මුත්තයා මුරලිදරන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව බිහි කළ තවත් සාර්ථක පන්දු යවන්නකු වන රංගන හේරත්ගේ විශ්‍රාම ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇති බවයි. රංගනගේ විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ සකස් විය යුතුද යන්න විමසීමේදී ඔහු පැවසුවේ තමන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන තරඟ නොබලන හේයින් ඒ පිළිබඳව වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
රංගන විශ්‍රාම යන එක අපිට ලොකු පාඩුවක්. එයා නැති එක අපේ කණ්ඩායමට ලොකුවටම දැනේ. මම අවුරුදු 3ක් තිස්සේ ලංකාවට ක්‍රීඩා කරන මැච් බලන්නේ නැහැ. ඒ නිසා කණ්ඩායමේ වෙන්න ඕනේ වෙනස්කම් ගැන මට එතරම් දැනුමක් නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ගැන ඇති වූ කලකිරීම මෙන්ම කණ්ඩායමේ ක්‍රීඩකයන් නිතර වෙනස් කරමින් ඔවුන් ගෙන ගිය වැඩපිළිවෙල මුරලිදරන්ගේ දැඩි විවේචනයට ලක් වුණා. තරග පාවාදීමේ චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට කර ඇති හානිය ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බවයි ඔහු පැවසුවේ. ICC එක නුවන් සොයිසාට චෝදනා කරලා තියෙනවා. එයා මාත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්. මට හරි දුකයි. ඒ වගේ තවනම් තියෙනවා කියනවා. නමුත් ඔප්පු කරනකම් මුකුත්ම කියන්න බෑ. අපිටත් දැන් හිතනවා ඇත්තටම අපේ කාලෙදිත් මේක වුණාද කියලා. සැකයක් ඇති වෙනවා. සමහර තරඟවල එහෙම සැකයක් ඇති වෙන වැඩ දැන් වෙලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ පරිපාලනය හරියට තිබ්බොත්, ක්‍රීඩකයන්ගේ විනයට හරියට තිබ්බොත් මේ දේවල් වෙන්නේ නැහැ. මුත්තයා මුරලිධරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.